සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත ගුවන් දිග්විජය කළ ගුවන් හමුදාවේ 68 වසරක සැමරුම ජනපතිගේ ප්‍රධානත්වයෙන් රයිගම් ටෙලිස් සම්මාන උළෙලේදී නිර්දේශිත නාමයන් අතර ITN පෙරමුණේ ජනතාවාදී අයවැයකට රජය සූදානම් ඇමරිකා උතුරු කොරියා යුද අභ්‍යාස අත්හිටුවේ ජනතාවට හිතකර අයවැයක් ගෙනෙන බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා ලංකාව ඇවිල්ලා දකුණු ආසියාවේ වැඩිම ඒක පුද්ගල ආදායම තියෙන රට මධ්‍යම පන්තියක් වේගයෙන් සංවර්ධනෙමින් පවතින රට නාගරික ප්‍රදේශවල ඊළඟ පරපුරට සමහරට වත් අයිති වෙන්නේ නැහැ මොකද දරුවන්ට තියෙන ඉඩම කඩලා දුන්නාම ඒ අයත් නිවසක් ගොඩනගනවා එතකොට වත්ේ ප්‍රමාණය නාගරික ප්‍රදේශවල අඩු වෙනවා අපි නීල හරිත ආර්ථිකයක් තමයි අයවැයක් ඉදිරිපත් කරන්න තමයි ගියවුරුද්දේ පටන් ගත්තේ එතකොට හරිත උද්‍යාන වගේ ඒවා නීල හරිත ආර්ථිකය හරහා තමයි වෙන්නේ ලබන අඟහරුවාදා අයවැය ඉදිරිපත් කරනවා මංගල සමරවීර හැමිලිතුමා ජනතාව සවිබල ගැන්වීමේ යෝජනාවල් මේ අයවැය තුල තිබෙනවා ජනතාව සවිබල ගන්වනවා කියන්නේ ඊළඟ પરම්පරාවට සුදුසු හැකියාවන් අධ්‍යාපනය දෙන්න එක පුළුල් කරන්න විශාල යෝජනාවල් ඉදිරිපත් වෙන්න යනවා ලංකා සතුස 409 වන ශාඛාව මොරටුව මොරටුමුල්ල ප්‍රදේශයේදී විවෘත කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව නගර සභාවේ විපක්ෂ නායක සේනක දමයන්ත මහතා ඇතුළු මහජන නියෝජිතින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සම්වත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. ඒ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳුරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ව සිටියා වර්ණ දජ තැන්පත් කිරීමෙන් අනතුරුව එය විවෘත කර නිල වශයෙන් ජනාධිපතිතුමාට පිළිගැන්වීමටද කටයුතු කෙරුණා. ගුවන් යානා සංදර්ශනයක්ද පැවැත්වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරයට සමගාමීව එයා ටැටූ 2009 ප්‍රදර්ශනයේ හා සනකෙළියද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ඒ ලබන 6 වනදා දක්වා ජනතාවට නොමිලේ නැරඹිය හැකියි. වසර 68ක කාල පරිච්ඡේදයක් මුල්ලේ මෞගිමේ සයුරිත්වය සහ මෞගික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම වස් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටු කළා වූ මේ සේවය මා විශේෂයෙන් මෙහිදී අගය කරනවා. රට වෙනුවෙන් ජීවිත පුදකල හා ආබාධිත රණවීරවන්ටත් ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ටත් මා මේ අවස්ථාවේදීම ප්‍රණාමය කෘතවේදීත්වය පුද කිරීම මගේ වගකීමක් සහ යුතුකමක් වෙනවා. ලෝ දියුණු ගුවන් හමුදාවන් සමග උරෙන් උර ගැටි කටයුතු කිරීමේ හැකියාව හා තාක්ෂණික දියුණුව ඔබ සෑම කෙනෙක්ම ලබාති වෙනවා. යුද මෙහෙයුම් වලදී රණවීරවන්ගේ ගැලුම් කරුවා ලෙස දිවා රාත්‍රී දෙකෙහිම ඉතා වැදගත් කාර්යභාරයක නිවුලන අතර වර්තමානයේ ඇතිවන සහ ඇති වූ ආපදාවන් වලදී අප ඔබ මහජනතාව බේරා ගැනීම උත්සුකව පරිත්‍යාගශීලීව කටයුතු කිරීම මා මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කරනවා. මේ සියලු පසුබිම් තුල ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමි කීර්තිමත් ඉතිහාසයක උරුම කරුවන් වන ඔබට හෙට දවසේ වෙනුවෙන් ජාතිය අනාගතය සඳහා කළ යුතු ප්‍රබල වූ මෙහෙයන් කාර්යයක් සශක්ති වෙනවා. ඒ සඳහා ඔබ සියල්ල සූදානම් බව මා ඉතාමත් හොඳින් දන්නවා. අවසාන වශයෙන් ඔබ සියලු දෙනාට මා සුභපතමි. ඔබත් මගේත් මාතෘභූමියේ වෙනුවෙන් කළ යුතු කාර්යයන් මෙහෙයන් ඉටු කිරීමට අප සියලු දෙනාම කැපවීම කොළොන්නාව ප්‍රදේශයේ පාසල්වල ගුරු හිගිය මගහැරවීමට කඩිනම් පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. කොළොන්නාව කියලා කියන්නේ කොළඹ ආගනගරයේ ආශ්‍රිතව තිබ්බට අධ්‍යාපනය ඉතාම දුර්වල යටිතල පහසුකම් නොදීනුම අඩු ආදායම් ලාභින් වැඩිම තැනක් බවට තමයි කොළොන්නාවේ නම තිබෙන්නේ. දැන් ඒක ක්‍රමානුකූලව පරිවර්තනය වෙමින් පවතිනවා. අද යටිතල පහසුකම් දියුණු වෙනවා.
අධ්‍යාපනයේ ප්‍රතිඵල කෙමෙන් කෙමෙන් දියුණු වෙමින් පවතිනවා එනිසා අපි බලාපොරොත්තු වෙනවා ලබන අප්‍රේල් මාසේ 22 වෙනිදා පළාත් සභාව විසිරෙනවා ඊට පස්සේ ආණ්ඩුකාර පාලනයක් තමයි තියෙන්නේ ඒ මොහොත වෙද්දී කොළොන්නාවේ තියෙන සියලු ඉස්කෝලවල වල ගුරු හිඟය ආණ්ඩුකාරතුමා එකතු වෙලා මට ඉවර කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා අඹතලයේ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ප්‍රියන්ත පද්මේරිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. 2018 රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත්කිරීමේ උත්සවය කොළඹදී පැවැත්ුණා. ITN රූපවාහිනිය මෙවර සම්මාන රසක් සඳහා නිර්දේශ වී තිබෙනවා. රයිගම් ටෙලිස් පලින්කු ජුබිලිය තේමා කරගනිමින් මෙවර සම්මාන උළෙල පැවැත්වෙනවා. විවිධ සම්මාන සඳහා ඉල්ලුම්පත් 634ක් ලැබී තිබුණා. ඉන් 119 දෙනෙකු මෙවර නිර්දේශිත නාමලාභීන් බවට පත් වුණා. මේ අතරින් රයිගම් ටෙලි සම්මාන පිරිනැමෙන්නේ විශිෂ්ටයින් 39 දෙනෙකු සඳහායි. ITN රූපවාහිනිය වෙනුවෙන් ගයාන් ඇල්ලෙකුඩ නිෂ්පාදනය කළ පූකුලම ජනතාවගේ කඳුළු කතාව පුවත් විශේෂාංගය මෙවර සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය වෙනුවෙන් නිර්දේශ වුණා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය ස්වාධීන රූපවාහිනී විකාශය වූ ගයාන් බුද්ධික ඇල්ලෙකුඩ වාර්තා කළ පුත්කුලම ජනතාවගේ කඳුළු කතාව වසරේ විශිෂ්ටතම සංග්‍රාමයේ වැඩසටහන සඳහා නිර්දේශ වුණේ ITN වෙනුවෙන් දුශාන්ත දර්ශන ඉදිරිපත් කළ කලාබර වැඩසටහනයි. වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංග්‍රාමයේ වැඩසටහන ස්වාධීන රූපවාහිනී විකාශය වූ RA දුශාන්ත දර්ශන නිර්මාණය කළ කලාබර වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සම්මානය සඳහා ITN ප්‍රවෘත්ති නිවේදකින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම විශේෂත්වයක්. ඒ චරිත ධනංජය බමුණුහේන්ද්‍ර සහ ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහයි. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සිංහල ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදක චරිත ධනංජය බමුණුහේන්ද්‍ර ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදක ශ්‍රීහාන් කනිෂ්ක ආර්ය සිංහ චරිත ධනංජය බමුණුහේන්ද්‍ර වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක සම්මානය සඳහාද නිර්දේශ වී තිබෙනවා වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක සිංහල ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සම්ප්‍රවේශක චරිත ධනංජය ITN ප්‍රවෘත්ති නිවේදිකා නිශාන්ති දිල්රුක්ෂි මෙවර සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදිකා සම්මානයට නිර්දේශ වී තිබෙනවා වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා සිංහල ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකා නිශාන්ති දිල්රුක්ෂි වසරේ විශිෂ්ටතම රූපවාහිනී රියැලිටි වැඩසටහන වෙනුවෙන් නිර්දේශ වී තිබෙන්නේ ITN හි රේඛීය නවන සංස්කාරකංශයේ සහකාර කළමනාකාර සඳුරුවන් ජයවික්‍රම අධ්‍යක්ෂණය කළ Youth with Talent වැඩසටහනයි. Youth with Talent Generation Next. ITN රූපවාහිනියේ විකාශය වූ ටෙලිනාට්‍ය රසක් මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙල සඳහා නිර්දේශ වී තිබෙනවා. කූඹියෝ, සහෝදරයා, විසුවියස් කඳුපාමුල, උත්තම පුරුෂ හා රාහු යන ටෙලිනාට්‍යයේ අතර වෙනවා. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා සඳහා නිර්දේශ වී තිබෙන්නේ කූඹියෝ ටෙලිනාට්‍යයේ ජෙහාන්ගේ චරිතය රඟපෑ තුමිදු දොඩන් තැන්නයි. සහෝදරයා ටෙලිනාට්‍ය රඟපෑ චාන්දනී සෙනවිරත්න වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය සම්මානයට නිර්දේශ වී තිබෙනවා. රයිගම් ටෙලිස් 2018 සම්මාන උළෙල ලබන 23 වෙනිදා නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි. අනේක විවිධ ප්‍රශ්න නැද්ද? අවුරුදු 15 අපි ආපු මේ ගමනේ අපි ආරක්ෂා කරපු මේ කණිගුණෙන් විනිවිද භාවයේදී යුතු සම්මාන ප්‍රදානය. මම හිතන්නේ ඒ සම්මාන ප්‍රදානයට ඒ විනිවිද භාවයේ ආරක්ෂා කිරීමට අපිට උදව් දුන්න විනිශ්චය මණ්ඩලයට පින්. අනිගුණෙන් පිළිසුදු සම්මාන ලක් කාර්යතවත් කතාවක් ඇනිලා ගහන නැතුව සම්මාන වලදී තියෙන අග්‍රගණ්‍ය දේශ සම්මාන දෙන්නේ ඒ නිර්ණායක. ඒ නිර්ණායක හරියට කරගන්න පුළුවන් වෙන්න අපිට උදව් කළා දීර්ඝ ඉතිහාසයක් තියෙන මේ සම්මාන කාර්යය ඔවුන් දවසින් දවස වසරින් වසර
කුරුණෑගල තිත්තවැල වැව අසලදී සිදු වූ රියා අනතුරකින් පියා සහ දියණිය මියගොස් මව බරපතල තුවාල ලබා තිබෙනවා. කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගයේ වාරිපොල සිට කුරුණෑගල දෙසට ධාවනය වූ මෝටර රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ ත්‍රිරෝද රථයක එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී තිබෙනවා. ත්‍රිරෝද රථයේ සිටි පියා සහ වයස අවුරුදු 2ක් වල දියණිය මිය ගිය අතර බරපතල තුවාල ලැබූ මව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ත්‍රිරෝද රථයේ අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදු විය ඇති බවයි පොලිසිය පවසන්නේ. පාලකයන් බලයට පැමිණි පසු ඡන්දය ලබා ගැනීමේදී දුන් පොරොන්දු ඉටු කරන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා පිටරට පවා ගෙවල් ගනින්නලා ඡන්ද දෙන්නේ එකට නෙවෙයි ඡන්ද දෙන්නේ අපේ රට හදපංකේ. හැබැයි මොකද කරේ? ඡන්ද දීලා ආණ්ඩු හැදුවට ජනතාවගේ ප්‍රශ්න විසඳුවේ නැහැ. වත්තට අඩිය ගහලා නැති, වත්තේ තේ දැල්ලක් අල්ලලා නැති කොම්පණිකාරයා මොකද කරන්නේ? ලාභේ ගන්නවා. අපිට ජීවත් වෙන්න කීයක් හරි දීපල කියලා මොකද කරන්නේ? ඒක දෙන්නෙත් නැහැ. අර පැරණි වෘත්තීය සමිති නායකට එකතු කරගන්නවා. තොණ්ඩමල්ල දිගම්බරල්ලා අසංගර සාහමික ගිවිසුම. වත්තෙන් ඇවිල්ලා ඇහුවද අපි 750ට ගිවිසුම අසංගරන්න යන කැමතිද කියලා ඇහුවද? කොම්පණිකාරයන්ට තමුන්නාසල විකුණන බෝකරවරු තමයි වෘත්තීය සමිතියද? 750ට කැමතිද නැද්ද කියලා එක්කෙනෙක්ගෙන් ඇවිල්ලා ඇහුවේ නේ. හැරින් වටවල ටෙම්පල් ස්ට්‍රෝ වතු යායේ පැවති රැස්වීමක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා. ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පළාත් සභා ක්‍රමය තුලින් රටේ අධ්‍යාපනයේ බිඳවැටීමක් සිදු වී තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය එඩ්වර්ඩ් ගුණසේකර මහතා පවසනවා. නයිවල මාරපොළ මහාවිද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිල්ලක් සිසු අයිතිරපත් කිරීමේ අවස්ථාවට එක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපිට 13 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් තමයි බලය බෙදා දීලා පළාත් සභා ක්‍රමය හදින්නේ. එතෙන්දි සිදු වෙච්ච එක වැරද්දක් තමයි මම දැන් දකින මේ පාසල් 6-4 නොදන්න 8 පාස් නැති අධ්‍යාපන ඇමතිවරුන්ට ගියා. මම බය නැතුව කියනවා මේ පළාත් සභා ක්‍රමය නිසා අපේ රටේ අධ්‍යාපනය වැඩිලා තියෙනවා. ඒ නිසා මේ රටේ වගකීම් යුත්තෝ මේකට වැඩපිළිවෙලක් හදන්න ඕන. අඩුම ධර්මයේ දේශපාලනයට ගන්න ඕන නම් ඔය වගේ தත්වෙට අඩුම ධර්මයේ මේ තනතුර වල දෙන්න පුළුවන් මිනිසුන්ට නාම යෝජනා දෙන්න ඕන. නමුත් දේශපාලනය නැතුව මං ඉහෙත කිව්වා වගේ මේ රට දියුණු කරන්න බෑ. මේ ලෝකේ තියෙන හැම රටක්ම මේ දේශපාලනඥ දියුණු කරපු රටවල්. උතුරේ නැවත පදිංචි කිරීම සිදු කළ ප්‍රදේශවල පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ඉදිකිරීමේ වැඩපිළිවෙලක් යුද හමුදාව ක්‍රියාවට නංවා තිබෙනවා. මෙම වැඩපිළිවෙල යටතේ උතුරු පළාතේ වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්වල මෙවැනි විටත් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 8ක් ඉදිකර ඇති බවයි යුද හමුදාව පවසන්නේ. වනි ආරක්ෂක සේනා මූලස්ථානයේ මෙහෙවීමෙන් ඉදිකිරීම සිදු කෙරෙනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 40ක්. පියවර නමින් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය වනි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි. ඇන්තූරියම් මල් වගාව පිළිබඳ වැඩමුළුවක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉරණමඩු නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී හෙට පැවැත්වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා කිල්නොච්චිය 574 වන බලසේනා මුලස්ථානයයි මෙය සංවිධානය කරන්නේ. උතුරු ප්‍රදේශයේ ජනතාව හා යුද හමුදාව අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණෙන් වැඩසටහන පැවැත්වෙනවා. සොයං රැකියා අවස්ථා උදා කර දීම හා එමගින් ජන ජීවිතය ගොඩනැංවීමයි අරමුණ. ප්‍රජා සත්කාරක සේවා බලකැන්වීමටද මෙහිදී කටයුතු කෙරෙනවා. ඇන්තූරියම් මල් වගාව සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු ණයක්‍රම පිළිබඳව දැනුවත් කිරීමටද නියමිතයි. ඇන්තූරියම් මල් වගා උපදේශිකා යාමිකා ගුණවර්ධන මහත්මියගේ දේශනයක්ද පැවැත්වෙනවා. උඩරට අමරපුර මහනිකායේ දුම්බර උපප්‍රධාන සංඝනායක පූජ්‍ය අතරගල්ලේ ආනන්ද ස්වාමින් වහන්සේ අපවත් වුණා. මැණිකින්න දෙල්ගස්ලන්ද චිත්ත විවේකාරාමාධිපතිව වැඩවිසූ අතරගල්ලේ ආනන්ද ස්වාමින් වහන්සේ අපවත් වන විට 64 වන වියේ පසු වුණා. ශාසනික හා සමාජයේ සේවාවන් රැසක වෙන්වෙන් උන්වහන්සේ තම ජීවිතය කැප කළා. වයිසවරුදු නවයේදී පැවිදි දිවියට පිවිසි උන්වහන්සේ විචිත්‍ර ධර්මදේශකයාණන් වහන්සේ නමක්ද වෙනවා. ශ්‍රීදේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය දෙල්ගස්ලන්ද ක්‍රීඩාංගණයේදී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. දිවෙන පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් රැසක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගේ.
වවුනියාව සුඩුවෙන්ද පිලව මුස්ලිම් විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ව්‍යාපෘති 200ක් සිසු අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීවයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. රුපියල් මිලියන 20ක මුදලක් මේ සඳහා වැය කෙරුණා. පුස්තකාලයක් විද්‍යාකාරයක් ඇතුළු නවීන පහසුකම් රැසකින් මෙය සමන්විතයි. ගම්පිරළි වැඩසටහන යටතේ වැලිමඩ ප්‍රදේශයේ සංවර්ධනය කළ ග්‍රාමීය මාර්ග හතරක් ජනතා අයිතියට පත් කෙරුණේ කැබිනට් නොවන අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඩයරබා ගාන්ධිපුරම්, ඩයරබා කැටකෑල්ල, නාවෙල කරගහපතන සහ නාවෙල දික්පත් යන මාර්ගයි මෙසේ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරුණේ. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 33ක් ප්‍රදේශයේ විශාල පිරිසකට මෙමගින් සෙත සැලසෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ රුවන්වැල්ල දෙහිඔවිට ජාතික පාසලේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී තුසිතා විජේමාන මහත්මියගේ ප්‍රධානත්වයෙන් නවීන අංග රැසකින් මෙම ගොඩනැගිල්ල සමන්විතයි. වැය කළ මුදල රුපියල් ලක්ෂ 550ක්. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ගාල්ල වඩුවැලිවිටිය වැලිවිටිය මහවිද්‍යාලයේ නව ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සඳහා මුල්කල තැබීම පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නවීන පහසුකම් රැසගෙන යුත් මහල් දෙකකින් සමන්විතවයි මෙය ඉදි කෙරෙන්නේ. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12ක්. දැන් පුවත් කිහිපයක් ලුහුඩු පුවත් තුලින්. සංචාරක කර්මාන්තයට දිරිදීමක් වශයෙන් පෞරාණික වාහන හිමියන්ගේ සංගමය අනුරාධපුරය දක්වා පැරණි වාහන සංචාරයක් ආරම්භ කළා. රාජ්‍ය මාත්‍ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් මාවතෙන් මෙම වාහන සංචාරය ආරම්භ කර තිබෙනවා. වසර 90කට වැඩි පැරණි වාහන මෙම රථ පෙළපාලියට එක්ව සිටින අතර අනුරාධපුරයේදී විශේෂ ආගමික වතාවත්වල යෙදීමට කටයුතු සූදානම් කර තිබෙනවා. සමාජ මාධ්‍ය පළදායී ලෙස යොදා ගැනීම සඳහා මෙහෙවන විශේෂ වැඩසටහනක් විශාඛා විද්‍යාලයේදී පැවැත්ුණා. මාධ්‍ය දිනයට සමගාමීව පැවති මෙම වැඩසටහනේදී පාසල් අතර පැවති මාධ්‍ය තරඟ සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානයද සිදු වුණා. විදුහල්පති MJMSK අවිරුප්පොළ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලංකා ජයග්‍රාහී පදනම සංවිධානය කළ ආචාර්ය අබ්දුල් කලාම් අනුස්මරණ විශිෂ්ටතා සම්මාන උත්සවය කොළඹදී පැවැත්වුණා. මෙහිදී ප්‍රයිඩ් ඔෆ් ඒෂියා සම්මානෙන් කතානායක කරු ජයසූරිය, ජ්‍යෙෂ්ඨ පොලිස්පති MR ලාතිෆ් ඇතුළු පිරිසක් මෙහිදී සම්මානයට පාත්‍ර වුණා. PSM චාල්ස්, දිල්රුක්ෂි ඩයස්, මුහිත් ජරාම් ඇතුළු පිරිසක් මෙහිදී ප්‍රයිඩ් ඔෆ් ශ්‍රී ලංකා සම්මානෙන් පිදුම් ලැබුවා. ආරක්ෂක සේවා විදුහලේ ඡායාරූප සංගමය මගින් සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා පැවැත්වුණා. ඒ යුද හමුදාපති ලුතිනින් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා සිසුදරු දැරියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වුණා. ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් පාලන රමණී ගුණවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවව යන මහත්ම මහත්මයින්ද අමාත්‍යංශ සේවක සේවිකාවන් ඇතුළු පිරිසක්ද මෙම පින්කමට එක්ව සිටියා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය දෙවසරක කාලයේ මූල්‍ය කටයුතු පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් විගණක අධිපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2016-2018 කාලය පිළිබඳ වෝහරික පරීක්ෂණයක් සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතා තීරණය කළා. එය සිදු කිරීම සඳහා භාර කෙරුණේ විගණකාධිපති දෙපාර්තමේන්තුවටයි. ඒ අනුව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණියා. ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතා එම කටයුතුවලට අවශ්‍ය පූර්ණ සහාය ලබා දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව විධායක කමිටු රැස්වීමක් පසුගියදා පැවැත්වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ රැස්වීමක් සඳහා එක්ව සිටිනවා. එහිදී ශ්‍රී ලංකාවට වැදගත් තීන්දුව තීරණ කිහිපයකට එළඹීමට අපේක්ෂා කරන බවයි සභාපතිවරයා දිවයිනින් පිටත්වීමට පෙර ITN ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් කියා සිටියේ. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පසුරු දෙකේ සිට අපගේ පෑම්පේ ප්‍රතිකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk